අපි අවසානවතාවට මිල වැඩි කරේ මැයි මාසේ මිල පදනම් කරගෙන එතකොට මිල ඩොලර් 68යි ඒක නොවැම්බර් මාසේ ඩොලර් 85 දක්වා ඉහළ ගියා එහෙම බලද්දී ලෝක වෙළඳ පොලේ 24ක මිල වැඩිවීමක් වෙලා තියෙනවා මේ මිල වැඩිවීම අපි ජනතාව මත පැටවුවේ නැති වුණාම ඒකෙන් අසාධාරණ වෙන්නේ ජනතාවටමයි ඒ කියන්නේ අපි කවුරුවක්වත් gedirin gella මේ පාඩුව දරන්නේ නැහැ එතකොට ජනතාවගේ බදු මුදල් වලින් තමයි මේක අය කරගන්නේ ඒතර ඉන්ධන භාවිතා කළ නොකළ හැමෝම ඉන්ධනවල පිරිවැය දරනවා ඒක සාධාරණ දැන් මේ කොළඹ ඉන්න සමහර සුපිරි ධනපතියන් ගාව තියෙනවා කාර් ලීටරේට යන්නේ කිලෝමීටර් 2ක් 3ක් එතකොට ඒ සුපිරි ධනපතියන්ට සහන මිලට පෙට්‍රල් ඩීසල් ලබා දෙන්න ජීවිතේට වාහනයක් පාවිච්චි කරලා නැති සමහර විට වාහනයක් දැකලක් නැති ඈත ගමක මිනිස්සෙක් කිලෝමීටර් ගාන පයින් ඇවිදලා කඩේට ගිහිල්ලා බඩුවක් ගන්නකොට අර සුපිරි ධනපතියන් ලබා දුන්න සහනේ බර යා ගෙවනව බදු විදියට එහෙම ගෙවෙන එක සාධාරණද නැත්නම් වාහන පාවිච්චි කරන කෙනා වාහන පාවිච්චි කරන ප්‍රමාණයට ඉන්ධනවල පිරිවැය දරන එක සාධාරණද කියන එක තමයි රට ඉදිරියේ තියෙන ප්‍රශ්නේ ඉතින් ඉන්ධන මිල ලෝක මිලදවලේ වැඩි වෙනකොට භාණ්ඩාගාරයට අපට සානාධාරයක් දෙන්න වෙන්නේ නැත්නම් එහෙම සානාධාරයක් අපට ලැබෙන්නේ නැත්නම් ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා නමුත් තවම එහෙම තීරණයක් අරගෙන නැහැ।